समन्ता चक्रवालेषु गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सघमुकुधं धम्मस्सवनकालो अयं वदन्ता धम्मस्सवनकालो अयं वदन्ता धम्मस्सवनकालो अयं वदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स सदा वंदनीय पूजनीय महासंगरत्नें अवसराय सदहते धर्मश्रवणाभिलाषे पिंवत्नी सतिपट्ठान धर्मदेशना मालावे कायानुपस्सनाव पिलिबंदव सिद्ध करनु लबन एक करुणु पहेदिली किरीम अतरे अद दवसेटे नियमित දහම් පරියාය දහම් කරුණයි ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි මීට පෙර වැඩසටහන් වලදී මේ පිළිබඳව දීර්ඝව සිහිපත් කළා. සතිපට්ඨානය කියන්නේ මොකක්ද? සතිපට්ඨාන භාවනාව කියන්නේ මොකක්ද? ඒ වගේම සතිපට්ඨාන මාර්ගය කියන්නේ මොකක්ද කියලා කතා කරලා ඊට පස්සේ ඒ කායානුපස්සනාව යටතේ ඒ කමටහන් එකින් එක අපි පැහැදිලි කරගෙන එන්න යෙදුනා. ඉතින් ගියවර වැඩසටහනේදී අපි ඒ ධාතු මනසිකාරය පිළිබඳව කතා කළා. එතනදී ඒ කෙස්ලොම් නියද සම්මස්නහර ඇට ඇට මිදුළු ආදී මේ ශරීරයේ කුණප කොටස් ටික එහෙම නැතිනම් මේ ශරීරයේ කොටස් ටික අරගෙන මේ කොටස් ටිකේ පටවි ධාතු වශයෙන් සහ ආපෝ ධාතු වශයෙන් මේ කොටස් ටික වෙන් කරලා ඊට පස්සේ මේ ශරීරයේ පුරාවට පවතින තේජෝ ධාතුව සහ ඒ වගේම මේ ශරීරයේ තුර පවතින වායෝ ධාතුව පිළිබඳව කොයි ආකාරයෙන්ද පවතින්නේ කියන එක අපි පැහැදිලි කරන්න තියදුනා. ඉතින් ඒ නිසා මේ දේශනාව නැවත වතාවක් ඔබ ශ්‍රවණය කරනවා නම් සුදුසුයි කියලා මම යෝජනා කරනවා. ඉතින් අද දවසේ අපිට තියෙන්නේ නවසීවතකයේ පිළිබඳව සාකච්ඡා කරන්නට කරුණු පැහැදිලි කරන්නට. ඉතින් විශේෂයෙන්ම මේ නවසීවතකය එහෙම නැතිනම් මරණයේ ස්වභාවය එහෙම නැතිනම් මරණයට පත් වෙච්ච මේ කයට පත් වෙන ස්වභාවය කොයි වගේද කියන එක පිළිබඳව විමසලා බලන එක තමයි මෙතනදී පෙන්වන කාරණේ. එතනදී විශේෂයෙන්ම මේ ශරීරය මිය පරලොව ගියාට පස්සේ ඒ අතීතේ කරලා තිබෙනවා අමු සොහොනට අරන් ගිහිල්ලා දාන සිදුවීමක්. අද නම් අපිට මේක දකින්නට ලැබෙන්නේ නැහැ. මොකද අනිවාර්යයෙන්ම භූමි දානය කරනවා හෝ එහෙම නැතිනම් ආදාහනය කරනවා කියන කාරණා දෙකක් විතරයි අද අපේ වර්තමානයේ දකින්නට තිබෙන්නේ. භූමි දානය එහෙම නැතිනම් පොළව අඩි ගානක් හාරලා පොළව යටට දාලා පස් වහලා දානවා. එහෙම නැතිනම් මහා විශාල ගින්දරකට ඒක ලී වලින් දැර වලින් වෙන්නට පුළුවන්. එහෙම නැතිනම් ගෑස් වලින් වෙන්නට පුළුවන්. එහෙම නැතිනම් විදුලියෙන් වෙන්නට පුළුවන්. අද විවිධාකාර විදිහට ක්‍රමවේදයන් සකස් කරගෙන තිබෙනවා. ඒ කොයි ක්‍රමවේදයකින් වුණත් මේ කය දවාලලා අලු කරන එක තමයි අද වර්තමානයේ සිදු කරන්නේ. නමුත් ඉතිහාසයේ අතීතයේ ගත්තහම අමුසොහනට අරන් ගිහිල්ලා දාන ස්වභාවයක් අපිට ශාසනයේ කතා ප්‍රවෘත්ති ගණනාවකදී අහන්නට ලැබෙනවා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ මෙන්න මේ අමුසොහනේ දමන ලද මිනිහක් පිළිබඳව එහෙම නැතිනම් මේ මල ශරීරයේ පිළිබඳව අවස්ථා 9කට බෙදලා ඒ අවස්ථා 9කදී
මේ ශරීරයේ ස්වභාවය පිළිබඳව දකින ආකාරයයි දේශනා කරන්නට යෙදුනේ. ඒ තුළ විශේෂයෙන්ම පෙන්නනවා මේ සත්ත්ව පුද්ගල ආත්ම හැඟීමෙන් ඇසුරු කරපු මේ කයක කයේ යථා ස්වභාවය හැබෑවටම මේ කයේ තියෙන ස්වરૂපය තමයි මේ ඉදිරිපත් කරන්නේ කොයි වගේද කියන කාරණාවට. එතනදී අපි පළවෙනිම කාරණාව විස්තර කරගත්තොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මැරිලා දවසක් ගත වූ හෝ දවස් දෙකක් එහෙම නැතිනම් දවස් තුනක් වගේ කාලයක්, ඒ කියන්නේ දවසක් දෙකක් දවස් තුනක් විතර මේ කියන කාල පරාසයක ගත වෙච්ච මලසිරුරක් එහෙම නැතිනම් මිනියක ස්වභාවය කොයි වගේද කියලා. මේ දවස් තුනක් විතර ගත වුණ එහෙම නැතිනම් දවස් දෙක තුනක් ගත වෙච්ච මේ කය ඉදිමෙන්න පටන් ගන්නවා. ඉදිමෙන්නකොට ඒත් එක්කම මේ කය නිල් පැහැයට එහෙම නැතිනම් අපේ තද කළු පාටකට හුරු එහෙම නැතිනම් නිල් පාටකට ස්වරූපයකට පත් වෙන්නට මේ කය ටික ටික නැඹුරු වෙනවා. කය නිල් වෙලා යනවා. ඒ වගේම ඕජාව වැගිරෙන්නට පටන් ගන්නවා නව දුරකින්. ඇස් වලින්, නහයෙන්, කන් වලින්, කටින් ආදී මේ වගේ ශරීරයේ නව දුරකින් මේ ඕජාව එහෙම නැතිනම් මේ ගලන්නට පටන් ගන්නවා. ශරීරයේ දීවිවි යන්න පටන් ගන්නවා. මේ විදිහේ ශරීරයක ස්වභාවය හොඳට මෙනෙහි කරලා බලන්නට කියලා කියනවා. ඒ ශරීරයේ ස්වභාවය අවබෝධ කර ගැනීම සඳහා ඒ විදිහට ශරීරයේ මේ මල සිරුරේ ඉදිමිලා නිල් වෙලා ඕජාව ගලන්නට පටන් ගන්නකොට ඒ පවතින ශරීර ස්වභාවය සත්ව පුද්ගල ආත්ම හැඟීමකින් මම මගේ ආත්මය කියන හැඟීමෙන් මේ ශරීරය වසඟයට යන්නට එහෙම නැතිනම් ඒක තමන්ගේ කරගන්නට කිසිම කෙනෙක් උත්සාහවත් වෙන්නේ නැහැ. කිසිම කෙනෙක් ඒ කෙරෙහි ඇලෙන බැඳෙන ස්වභාවයකින් යුක්ත වෙන්නේ නැහැ. එහෙමනම් අනාත්මී වූ රූපයකට සිත වෙන යථාර්ථය තමයි මේ ඉදිරිපත් කරලා පෙන්වන්නේ, පැහැදිලි කරලා පෙන්වන්නේ. මෙන්න මේ ශරීරය තමයි අපි මේ කන්න බොන්න දීලා, නාවල පිරිසුදු කරලා, ඇඳුම් පැළඳුම් අඳවලා, ඒ වගේම තව උපමට්ටම් වෙන විදිහට මේක තවදුරටත් නොයෙකුත් දේවල් ගල්වලා ලස්සන කරලා මේ නිරන්තරයෙන් එහෙට මෙහෙට ඇවිද්දවමින් එදිනදා ජීවිතය ගත කරනවා කියන තැනක ඉඳගෙන කටයුතු කරමින් අපි ජීවත් වෙලා තියෙන්නේ මෙන්න මේ යථා ස්වභාවයේ යුක්ත එහෙම නැතිනම් මේ විදිහේ නිල් වෙන එහෙම නැතිනම් ඉදිමෙන ඒ වගේම ඕජාවන් ගලන මේ වගේ ශරීරයක් තමයි අපි මේ විදිහට නඩත්තු කරලා තිබෙන්නේ කියන කාරණාව පිළිබඳව හොඳට නුවණින් විමසලා බැලිය යුතු වෙනවා. ඉතින් මේ මෙන්න මේ පිළිබඳව විමසලා බලනකොට මේ සිරුර ඉදිමුණ, ඒ වගේම නිල්ුණ, ඒ වගේම ඕජාවන් වැගිරෙන ස්වභාවය ඉක්මවලා පවතින ශරීරයක් විදිහට දකින්නට එපා. ඉක්මවලා පවතිනවා කියලා කියන්නේ කවදාක්වත් ඒ දේවල් ළඟා නොවන විදිහට මේ ශරීරය පවත්වාගෙන යනවා කියලා අපි කොච්චර හිතාගෙන ගියත් හිටියත් කොච්චර පෝෂණය කළත් කොච්චර රැකබලා ගත්තත් අවසානයේ මේ සියලුම ශරීරයන් වලට සිද්ධ වෙන සිද්ධිය තමයි මේ පැහැදිලි කරන්නේ. එහෙමනම් මේ ශරීරයට විතරක් නෙමේ අන් අයගේ ශරීරවලටත් මේ කියන ස්වභාව ලක්ෂණයෙන් යුක්ත වෙන බව
හොඳට විමසලා බැලිය යුතු වෙනවා. එතකොට මේ ශරීරයේ ආධ්‍යාත්මික වෙහෙම නැතිනම් ඇතුළාන්තයේ තියෙන මේ කොටස් වලට මොකද වෙන්නේ? ඒ ඔක්කොම අර විදිහට දියවෙලා ඕජාව විදිහට ගලලා මේ ශරීරය දියවෙලා යනවා. මේ විදිහට ආධ්‍යාත්මික බාහිර වශයෙන් බලමින් කටයුතු කරනකොට ඒ ශරීරයේ ආදීනවේ අපිට හොඳට ප්‍රකට වෙලා පේන්න පටන් ගන්නවා. මෙන්න මේ වගේ ආදීනවයකින් යුක්ත වූ ශරීරයක් තමයි මම වගේ කියන තැනකින් අපි ඇසුරු කරන්නේ කියන කාරණාව පැහැදිලි වෙනවා. ඉතින් මේ ශරීරය හටගත්තේ කොහොමද, මේ ස්වභාවය නැති වෙන්නේ කොහොමද කියලා සමුදේ ධම්මානුපස්සීවත් වය ධම්මානුපස්සීවත් කියන මේ දහම් කරුණ නැවත විමසලා බලනවා. කනබන ආහාරයට ගන්න ද්‍රව්‍යයක් මොනවා හරි දෙයක් මේ විදිහට අපි හිතමු උදාහරණයකට පළතුරු කියලා. මේ පළතුරු ගෙඩියක් අපි ආහාරයට නොගෙන දින ගණනාවක් තියලා තිබුණොත්, ඒ කියන්නේ සුරක්ෂිත කරන විදිහේ ක්‍රමවේදයක් අනුගමනය කරන්නේ නැතුව මේක නිකන් ඔහේ තියලා තිබුණොත් මේ පළතුරු වලට වෙන ස්වභාවය තැම්බිලා, එහෙම නැතිනම් ඉදිමිලා, එහෙම නැතිනම් ඒකේ පාට වර්ණය වෙනස් වෙලා ඊට පස්සේ කුණු වෙන්න පටන් ගන්නවා. ඒ පළතුර කුණු වෙලා ඒ පළතුරේ තියෙන ඒ දියරමය ගතිය එළියට බැහැරට වහනේ වෙනවා, එහෙම නැතිනම් වැগিরෙනවා. එහෙමනම් ඒ වගේ ආහාරමේ දේවල් ටිකක් තමයි එහෙම ඒ මට්ටමට පත්widetilde වෙන්නට, එහෙම නැතිනම් ඒ මට්ටමට පත් වෙන්නට පෙර ආතුව අපි අපේ ආහාර වශයෙන් භාවිතා කරන්නේ. අපි කියන්නේ නැවුම් පළතුරු කියලා භාවිතා කරන නැවුම් එළවලු නැවුම් පළතුරු ආදී, ඒ කියන්නේ නැවුම් මට්ටමේ, ඒ කියන්නේ තාම මේ පළතුරු සහ එළවලු කුණු වෙන මට්ටමකට එහෙම නැතිනම් ඒ ස්වභාවයේ වෙනස් වෙන පැත්තට තාම ගමන් කරලා නැහැ. අන්න ඊට පෙර ආතුව තමයි අපි මේක ආහාරයට ගන්න. එහෙම ආහාරයට ගන්න ආහාර ටිකෙන් තමයි මේ කයේ තියෙන සියලුම කොටස් ටික නිර්මාණය වෙලා තියෙන්නේ. මේ කය මුල් කරගෙන තියෙන තේජෝ ධාතුව මේ කය අතහරිනකොට, ඒ වගේම මේ කය මුල් කරගෙන තියෙන විඥාන ශක්තිය, එහෙම නැතිනම් මේ කයත් එක්ක කරපු ගනුදෙනුවක තිබුණ නාම ධර්මයේ මේ කය අතහරිනකොට, ඒ ගනුදෙනු අතහැරෙනකොට, ඒ වගේම තමයි මේ ශරීරය සමග කරන ගනුදෙනුවක් තිබෙනවා හුස්ම රැල්ල සම්බන්ධයෙන්. ඒ කියන්නේ වාත ධාරාවක් එක්ක මේ කරන ගනුදෙනුව නතර වෙනවා. ඒ විතරක් නෙමෙයි ජීවිතේන්ද්‍රයේ රූපයේ ක්‍රියාත්මක වීම නතර වෙනවා. මෙන්න මේ කියන ක්‍රියාකාරකම් ටික නතර වෙනකොට අපි මේ කය නම් කරනවා මලකඳක් කියලා. මරණයටපත් වුණා කියලා. දැන් මේ කයේ පවතින ස්වභාවය පවත්වාගෙන යෑමේ හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ තියෙන තේජෝ ධාතුව මේ කය අතහරිනකොට මේ කය ඉදිමෙන්න පටන් ගන්නවා. නිල් වෙන්න පටන් ගන්නවා. අර තදට ගැට ගැහිලා, එහෙම නැතිනම් කැටි ගැහිලා, එහෙම නැතිනම් පටවි ධාතුව ඉස්මතු වෙන විදිහට තිබුණ ස්වභාවයෙන්ම ඒ තද ගතියෙන් තිබුණ මේ ශරීර කොටස් ටික ක්‍රමානුකූලව ටික ටික දිය වෙන්න පටන් ගන්නවා. වායෝ තේජෝ ධාතුවත් වායෝ ධාතුවත් මෙතනින් ප්‍රකට වෙලා තිබුණ අවස්ථාව ගිලිහෙනකොට පටවි ධාතුව සහ ආපෝ ධාතුව අතර තිබුණ මේ සබදියාව ලෙහෙන්න පටන් අරගෙන ආපෝ ධාතුව වැඩි වෙන්න පටන් ගන්නවා. නමුත් මෙතනදී කොයිම වෙලාවකවත් අර්ථය ගන්නට එපා. මේ වෙලාව වෙනකොට මේ තේජෝ ධාතුව සම්පූර්ණයෙන්ම මෙතනින් අයින් වෙලා, වායෝ ධාතුව සම්පූර්ණයෙන් අයින් වෙලා මෙතන දැන් ඉතුරු වෙලා තියෙන්නේ පටවි ධාතුවයි ආපෝ ධාතුවයි විතරයි කියන අර්ථයෙන් නෙමෙයි මේ කියන්නේ. මෙතනදී පැහැදිලි කළේ පටවි ධාතුව සහ ආපෝ ධාතුව ප්‍රකට වුණ ද්‍රව්‍ය කාරණා. එහෙම නැතිනම් ප්‍රකට වෙච්ච කොටස් ටික තමයි මේ කයේ ඊට පස්සේ ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නෙ.
තේජෝ ධාතුව උෂ්ණ ගතිය නැතුව සීතල වෙන්න ගන්නවා මේ කය සීතල වෙන්න පටන් ගන්නවා ටික 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 මේ ස්වභාවයට පත් වෙනකොට මේ කය ඉදිමිලා නිල් වෙලා ඒ වගේ සරෝජාව ගලන්නට පටන් ගන්නවා මෙන්න මේ පළමු වෙනි කාරණාව මේ විදිහට විමසලා නුවණින් බලනකොට මෙන්න මේ වගේ ස්වභාව ස්වභාව ලක්ෂණයන්ගෙන් යුක්ත වෙච්ච ශරීරයක් තමයි මේ පවතින්නේ ඒකට තමයි අපි මේ මම මගේ මගේ ආත්මය කියන හැඟීමෙන් මේ කය ඇසුරු කරලා තියෙන්නේ ඒ මම මගේ මගේ ආත්මයෙන් ඇසුරු කළේ කෙලෙසේකට මේ කයේ ස්වභාවය මෙන්න මේ යථාර්ථයයි කියලා සත්තු පුද්ගල ආත්මභාවයෙන් තොර වූ අනාත්මීය වූ කයක්මයි මෙතන පවතින්නේ කියන නුවණ පිහිටනකන් මේ විදිහට නව සීවතකය පළවෙනි සීවතකය වැඩි යුතු වෙනවා දෙවෙනි කාරණාව හැටියට පැහැදිලි කරනවා මේ විදිහටම අමුසොහනට මේ අර කාරණාව එතනින් ඉවරයි මේ දෙවෙනි කාරණාව තවත් අලුත් කමඨහනක් මේ ඉදිරිපත් කරන්නේ එතනදි බුදුරජාණන් වහන්සේ මේ හැම කමඨහනකදීම ඉදිරිපත් කරන පුනච්ච පරම්භික්ක වේ මහණනි නැවත අනෙකක් කියමි අනෙකක් කියනවා කියන එකෙන් අදහස් කරන්නේ තව කාරණයක් මේ කියන්නේ එතකොට අර කලින් කිව්ව කාරණාව නෙමෙයි දැන් මේ තව අලුත් කාරණයක් කියන්නේ එතනදී මතක් කරනවා අමුසොහනට දාන ලද ශරීරයක් කපුටන් විසින් ඒ වගේම උකුස්සන් විසින් ගිචුලිහිණියන් විසින් ඒ වගේම බල්ලෝ නරියෝ වගේ මේ මස් අනුභව කරන හිම නැතිනම් මේ මරණයට පත් වෙලා කුණු වෙච්ච හිම නැතිනම් මේ ශරීර කොටස් අනුභව කරන සත්තු ටික ඇවිල්ලා එහින් මෙහින් ඇදගෙන මේ ශරීරයේ එහෙම නැතිනම් මේ මල සිරුර කඩාගෙන කන ස්වභාවය අපිට මේක සාමාන්‍යයෙන් දකින්නට පුළුවන් මිනිස්සෙකුගේ නොවුනත් සාමාන්‍ය සතෙක් මරුණහම පුංචි සතෙක් මොනවා හරි අපි සාමාන්‍ය අපේ සමාජයේ ජීවත් වෙන කැලෑවේ ජීවත් වෙන සතෙක් මරුණහම මේ සතා මැරිලා ටික වෙලාවක් යනකොට ඔන කපුටු වෙන්න ගන්නවා ඒ වගේම බල්ලෝ වෙන්න ගන්නවා මේ වගේ අපි පරිසරය තුල ඉන්න සත්තු මෙතෙන්ට ඒක රාසී වෙලා අර සතාව කෑලි කෑලි වලට කඩලා එහෙට මෙහෙට ඇදලා ඒ මස් ටික මේ සත්තු තමන්ගේ ආහාරයට ගන්නවා ඔය වගේම තමයි අමුසොහනට දාපු මේ ශරීරයත් මරණින් පස්සේ අමුසොහනට ඇද දාපු මේ ශරීරය මේ නොයෙකුත් සත්තු ඇවිල්ලා කපුට වෙන්න පුළුවන් උකුස්සෝ වගේ සත්තු වෙන්න පුළුවන් ඒ වගේම ගිජිලිහිනෝ වගේ සත්තු වෙන්න පුළුවන් ඒ වගේම නරි එහෙම නැති يعني සිවල්ලු එහෙම නැතිනම් බල්ලු වගේ සත්තු මේ මස් ටික කඩ කඩ තමන්ගේ ආහාරයට ගන්නවා දැන් එතන අපිට හොදටම පෙනෙන සිද්ධියක් තමයි ඒ ශරීරයේ මම මගේ මගේ ආත්මය වෙලා තමන් හෝ තමන්ගේ කෙනෙක් වෙලා තිබුණාට සත්තු පුද්ගල වශයෙන් අපි ඒක ඇසුරු කළාට අර සත්තුන්ට ඒක තමන්ට රසවත් ආහාරයක් බවට පත් වෙලා පේනවා එහෙමනම් මේ සත්තු මේ මස් ටික කඩාගෙන කඩාගෙන බොහෝම ගිජුකමින් ආහාරයට ගන්නේ ඒ සත්තුන්ට ඒක හොඳ ආහාරයක් වෙච්ච නිසායි ඒ නිසා ඒ සත්තුන්ට ආහාරයක් වෙච්ච එහෙම නැතිනම් සත්ව ප්‍රජාවකට ආහාරයක් වෙච්ච ඒ ආහාරයක් තමයි මේ ශරීරය කියලා කියන්නේ. නමුත් අපිට මේ ශරීරය ආහාරයක් විදිහට නෙමෙයි මේ ශරීරය අපිට පේන්නේ මේ ශරීරය අපිට පේන්නේ මම කියලා හෝ මගේ කියලා හෝ තමන්ගේ ආත්ම වශයෙන් ඇසුරු කරන මට්ටම විදිහට. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මෙතනදී ඉදිරිපත් කරනවා පැහැදිලි කරනවා මේ සිරුර අමුසොහනට දැම්මට පස්සේ මේ මල සිරුර යම්සේද නොයෙකුත් සත්තු කඩාගෙන ආහාරයට අනුභව කරන්නේ අන්නස් අන් ශරීරත් ඒ කියන්නේ අපි යම් ආකාරයක තවත් ශරීරයක් පිළිබඳව සත්තු පුද්ගලාත්ම හැඟීමෙන් දකිනවා නම් ඒ ශරීරයේ ස්වභාවයත් මේ විදිහටම සත්තුන්ගේ ආහාරයක් බවට පත් වෙනවා කියන කාරණාව පිළිබඳව පැහැදිලි කරනවා එතකොට එතනදී ඒ කියන අර්ථයත් අරගෙන අපි හොඳට ඒ පිළිබඳව විමසලා බලලා හොඳට නුවණින් ඒ පිළිබඳව විමර්ශනය කරනකොට අපිට පැහැදිලි වෙනවා අනාත්මීය රූපයක ස්වභාවය.
ඒ විතරක් නෙමෙයි ඒ ශරීරය හැදිලා තියෙන්නේ කොහොමද? ඒ වගේම හේතු නිසා හටගත්ත බවත් හේතු නැති වෙනකොට නැති වෙන බවත් කියන මේ ස්වභාව සිද්ධිය හොඳට ග්‍රහණය වෙන විදිහට අපි විදර්ශනා කරලා බලනවා. කොයි විදිහටද අවසාන ප්‍රතිඵලය ලැබෙන්නට ඕනේ? අත්තිකායෝතිවා 50 සතිපට්ඨිපට්ඨිතා හෝති. සත්‍යයේ පුද්ගලයෙක් නොවන කය පමණක් ඇත්තේ කියන නුවණේ පිහිටනක නචකින්චි ලෝකේ උපාදීයති. මේ ලෝකේ කිසිම දෙයක් තණ්හා දිට්ඨි වශයෙන් නොගන්නා වූ මට්ටම දක්වා කළ යුතු වෙනවා. ඉතින් මේ දෙවෙනි සීවතකයයි කතා කරන්නට යෙතුනේ. ඊළඟට පුණචපරම් භික්කවේ භික්ඛූ කියලා මහණෙනි නැවත තවද අනිකක් කියමි. මේ තවත් කමටහනක් මතක් කරනවා. මහණෙනි මේ විදිහටම මරණයට පත් වෙච්ච මේ මල සිරුරක් අමුසොහනට ගිහිල්ලා දැම්මට පස්සේ අර විදිහට ශරීරයේ ස්වභාවය වෙනස් වෙලා ගිහිල්ලා ටික කාලයකට පස්සේ මේ මස් සහිත ලේ වැගුරුණු එහෙම නැතිනම් ලේ ගැහැවුණු ලේ තැවරුණ මස් සහිත නහර වලින් බැඳුන ඇට සැකිල්ලක් හම්බ වෙනවා මේ සොහොනේ දාලා ගිහිල්ලා තියෙන මේ ශරීරය තුල. දැන් මේ වෙනකොට ලේ ගෑවුන මස් ටික තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේ නහර ටිකක් තියෙනවා, ඇටකටු ටිකක් තියෙනවා. ඇටකටු ටික නහර වලින් බැඳිලා. මෙතනදී විශේෂයෙන්ම මේ නහර කියන අර්ථයට විශේෂයෙන්ම දැනගන්නට ඕන අර්ථය තමයි අපේ මේ ලේ ගමන් කරන නහර පද්ධතිය කියලා අපි අද සිංහලෙන් හඳුන්වන මේ නහර පිළිබඳව නෙමෙයි මෙතනදී නහර කියලා කතා කරන්නේ. නහරු කියන පාලි වචනයට අද නහර කියලා අපි සිංහලෙන් නහර කියන වචනය යොදලා තියෙනවා බොහෝ තැන්වල. නමුත් නිවැරදිම අර්ථය වෙන්නට ඕන කියලා අපි විශ්වාස කරනවා. මේ ඇටකටු එකක් 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 එකට සම්බන්ධ කරලා තියෙනවා කණ්ඩරා කියන තැනකින්. එහෙම නැතිනම් මේ පේශි එකිනෙකට සම්බන්ධ වෙලා මේ ඇටකටුත් එක්ක පේශි ටික සම්බන්ධතාවය ගොඩනගලා තියෙන තැන කණ්ඩරා කියලා නම් කරනවා. එතනේ නහර තමයි සම්බන්ධ කරලා තියෙනවා කණ්ඩරා කියන තැනකින්. එහෙම නැතිනම් මේ පේශි එකිනෙකට සම්බන්ධ වෙලා මේ ඇටකටුත් එක්ක පේශි ටික සම්බන්ධතාවය ගොඩනගලා තියෙන තැන කණ්ඩරා කියලා නම් කරනවා. එතනේ නහර තමයි, ඒ කියන්නේ එතනදිත් ඒවටත් නහර කියන වචනෙන් තමයි, නහරු කියන වචනේ තමයි නම් කරලා තියෙන බව අපිට පැහැදිලි වෙන්නේ. ඉතින් මේ ඇටකටු ටික එකට සම්බන්ධ වෙලා තියෙනවා මේ නහරු කියන පාලි වචනයෙන් අර්ථය දක්වන කණ්ඩරා වලිනුත්. ඒ වගේම ලේ තැවරුණ මස් සහිත මේ මසුත් මේක තුල ඔබ්බවලා තියෙනවා. දැන් මේ ශරීර ස්වභාවය දැක්කහම ඔබට හිතින් මවා ගන්න පුළුවන් ලේ තැවරිච්ච මස් ටිකකුත් තියෙනවා. ඒ වගේම එකිනෙකට සම්බන්ධ වෙච්ච ඇට සැකිල්ල ඇටකටු ටිකක් මෙතන තියෙනවා. මෙන්න මෙහෙම ශරීරයක් තමයි දැන් දිස් වෙන්නේ මේ අවස්ථාවේ. දකින්නට පුළුවන්කම තියෙන. අන්න ඒ ශරීරය දිහා දැකලා අර කලින් මතක් කළ විදිහටම හොඳට නුවණින් විමසලා බලන්නට ඕනේ මේ ශරීර ස්වභාවය පිළිබඳව. මේ වගේ ශරීර ස්වභාවය ඉක්මවලා නෙමෙයි මේ කය තියෙන්නේ. මේ කය ඕනෑම වෙලාවක ඔය කියන මට්ටමට පත් වෙන්නට පුළුවන්. ඒක අද වෙන්න පුළුවන්, හෙට වෙන්න පුළුවන්, තව සති ගානකින් වෙන්න පුළුවන්, තව අවුරුදු ගානකින් වෙන්නට පුළුවන්. මොකද අපිට කොයිම වෙලාවෙද අපේ මරණය සිද්ධ වෙන්නේ කියලා අපි කිසිම කෙනෙකුට නිත්‍ය පණවන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපේ මරණය සිද්ධ වී දින කීපයකට යනකොටම මේ කියන ස්වභාවයට පත් වෙන්නට තියෙන අවස්ථාව මේ කය ඉක්මවලා නැහැ. ඒ නිසා මේ කය ඕනෑම වෙලාවක මරණයට පත් වෙලා මේ කියන අවස්ථාවට මුහුණ දෙන්නට සූදානමින් තියෙන කය. ඉතින් අන්න ඒ ස්වභාවයෙන් යුක්ත වූ මේ සිරුරු තමන්ගේ හෝ වේවා අන් අයගේ හෝ වේවා මේ පුද්ගල භාවයෙන් කොච්චර ඇසුරු කළත් කයේ ස්වභාවය, මේ රූපයේ ස්වභාවය, යථා ස්වરૂපය මෙන්න මේ අවස්ථාව දක්වා හොඳට නුවණින් විමසලා බැලිය යුතු වෙනවා. මේ කය සකස් වෙලා තියෙන්නේ කොහොමද, මේ කය නැති වෙලා යන්නේ කොහොමද කියලා ඒ පිළිබඳව
නුවණින් හොඳට විමසලා සමුදේ වය විදිහට ඒ ධර්ම කරුණු හොඳට විග්‍රහ කරගෙන ඒ විදිහට පැහැදිලි කරගන්නට අවශ්‍ය වෙනවා. ඉතින් මේ විදිහට නැවත 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 මේ කය පිළිබඳව නුවණින් විමසලා බලන්නට ඕනේ. සත්ව පුද්ගල නොවන අනාත්මීය රූපයක යථා ස්වභාවය මෙන්න මේකයි කියලා අවබෝධයේ පිහිටා සිටිනකම් අත්තිකායෝතිවා පනස සතිපත්චුපට්ඨිතා හෝති. සත්වේ පුද්ගලයෙක් නෙවෙයි මේ කය පමණක් ඇත්තේ කියන නුවණේ පිහිටා සිටිනකම්. නචකින්චි ලෝකේ උපාදීයති. මේ ලොව කිසිම දෙයකට තණ්හා දිට්ඨිමාන වශයෙන් නොයන මට්ටමකට හිත සකස් වෙන්නට අවශ්‍ය කරනවා. අපි මේ විදිහට කතා කළේ තුන්වෙනි සීවතකයයි. ඊළඟට නැවතත් බුදුරජාණන් වහන්සේ පුණචපරම් භික්කවේ භික්කෝ කියලා නැවතත් මහණෙනි අනිකක් කියමි. තවද අනිකක් කියමි කියලා බුදුරජාණන් වහන්සේ ඊළඟ කාරණාවත් ඉදිරිපත් කරනවා. මෙතනදී විශේෂයෙන්ම බලන්නට ඕන කාරණාව කලින් එකේදී පෙන්වුවේ ලේ තෙවරුණු මස් සහිත නහර වලින් බැඳුණු ඇට සැකිල්ල තියෙනවා කියලා. දැන් මේ හතරවෙනි කාරණාවෙදී මතක් කරනවා මෙතනදී මස් ටික දිය වෙලා ගිහිල්ලා. ඒ කියන්නේ මස් නෑ මේ වෙනකොට. එක්ක සත්තු කඩාගෙන කාලා එහෙම නැතිනම් මස් ටික දිය වෙලා ගිහිල්ලා. මේ වෙනකොට තියෙන්නේ ලේ ගෑවුණු ලේ තෙවරුණු නහර වලින් බැඳුණ ඇට සැකිල්ලක් තමයි සොහොනේ දකින්නට ලැබෙන්නේ. මේ වෙලාවේ පවතින්නේ මස් ටික නැති ලේ වලින් වැගුරුණ, ඒ කියන්නේ ලේ ගෑවුණ ලේ තැවරුණ නහර වලින් බැඳුණ ඇට සැකිල්ල. මම මේක නැවත පුන පුනා කියන්නට අවශ්‍ය වන්නේ නැහැ. දැන් මේ කියන කමටහන අර මුලින් කිව්ව විදිහටම නුවණින් විමසලා බැලීම කළ යුතුයි අවසාන නිට්ටාව දක්වා. මම මේක කාරණා ටික විතරක් ඉදිරියට මතක් කරගෙන යන්නම්. මේ කාරණාවේදී හතරවෙනි අවස්ථාවේදී විශේෂයෙන්ම පෙන්නනවා මෙතන මස් ටික නැති, ඒ වගේම ලේන් වැගුරුණ, ඒ වගේම නහර වලින් බැඳුණ ඇට සැකිල්ල මෙතන විද්‍යමාන වෙනවා. මේ හතරවෙනි අවස්ථාව හතරවෙනි සීවතකය. ඊළඟට පස්වෙනි කාරණාවේදී බුදුරජාණන් වහන්සේ පුණචපරම් භික්කවේ කියලා නැවතත් ආමන්ත්‍රණය කරලා තවද අනෙකක් කියමි කියලා මහණෙනි කියලා පෙන්නලා එතනදී පෙන්නනවා පහ වූ ලේ මස් ඇති. එතන කාරණේ ඔන්න පැහැදිලි කරනවා මසුත් නැති ලේත් නැති නහරින් බැඳුන ඇට සැකිල්ල විතරයි දැන් තියෙන්නේ. ඔන්න ඔතනදී අපිට හොඳ උත්තරයක් සපේනවා. මම අර කලින් කිව්ව අදහසට මේ නහර ටිකක් නැතුව නෙමෙයි මෙතන කියන්නේ, නහර ටික තියෙනවා ඇටකටු ටිකක් එක්ක. දැන් නහර වලින් බැඳිලා තියෙන මේ ඇටකටු ටික හොඳට සම්බන්ධතාවයේ හොඳට පවතිනවා. හැබැයි මෙතන මසුත් නැහැ ලේත් නැහැ. එහෙමනම් දැන් නහර තියෙනවා නම් මේ නහර ඇස්සේ ලේ තියෙන්න ඕනේ. අපි අද වර්තමානයේ නහර කියලා කතා කරන්නේ මේ ලේ කියන නහර වලට නම් අර්ථය දෙන්නේ මේ නහර ටිකේ ලේ තියන්නට ඕනේ. නමුත් මෙතනදී නහර ටික පවතිනවා ලේ නැහැ කියලා පෙන්නනවා. ලේ තැවරිලා ලේ වැగిරිලා ලේ වලින් සම්බන්ධතාවයක් මෙතන නැහැ. ලේත් නැති මසුත් නැති අවස්ථාවක් ගැන කතා කරනවා. හැබැයි නහරින් බැඳිලා ඇට සැකිල්ලත් එක්ක සම්බන්ධය පෙන්නනවා. මෙන්න මේ ඇට සැකිල්ල නහර වලින් බැඳිලා තියෙන මොහොත අර හොඳට ඒ අමුසොහනේ දාලා තියෙන මේ මල සිරුරේ දැන් පවතින්නේ නහර වලින් බැඳුන ඇට සැකිල්ලක් පමණයි. මේ පස්වෙනි සීවතකයේ පිළිබඳව පෙන්නන කාරණාව. මේකෙත් අර්ථය අර විදිහට මිතුරු කාරණා ටික ඔබ නුවණින් ඒ ටික එකතු කරගන්නට ඕනේ. මෙතන කමටහනි ස්වභාවය තමයි මම ඉදිරිපත් කළේ. එතනදී පෙන්නන්නේ මස් ටික සහ ලේ ටික අයින් වෙලා නහර සහ ඇට සැකිලි කියන මේ දෙක විතරයි පවතින්නේ. නහර වලින් බැඳිලා තියෙනවා මේ ඇට සැකිලි ටික, ඇට කටු ටික බැඳිලා තියෙනවා. ඊළඟට හයවෙනි සීවතකය පෙන්නනවා. එතනදිත් පැහැදිලිව පෙන්නනවා මහණෙනි තවත් අනෙකක් කියමි කියලා. මේ තවත් වෙන කාරණයක් මේ කතා කරන්නේ. දැන් අරක නෙමෙයි, ඊළඟ තවත් අලුත් කාරණයක් කතා කරනවා. ඊළඟට පෙන්නනවා පහ වූ නහර බැඳියුම් ඇති.
දැමේ නහර තුක්ක නහර ඇටකටුත් එක්ක තිබුණ යම් බැඳීමක් තිබුණා නම් මේ බැඳීම් දැන් ගැලවිලා. ඒ කියන්නේ මේ ඇටකටුවක් ගානේ දැන් ගැලවිලා තියෙනවා. ගැලවිලා තියෙන්නේ කොයි විදිහෙද කියලා හෙව්වොත් අත් අත් ටික තියෙනවා අත්වල තියෙන ඇටකටු ටික එක දිශාවක තියෙනවා. පාවල තියෙන ඇටකටු ටික තවත් දිශාවක තියෙනවා. ඊට පස්සේ මේ ගොප් ඇට ආදී කියන මේ කෙන්ඩ ඇට ඒ වගේ මේ ශරීරයේ කලව ඇට ඒ විදිහට මේ ශරීරයේ ඇඟිලි ඒ ඒ එහෙම නැතිනම් මේ ඉල ඇට ආදී මේ විදිහට උකුල් ඇට ආදී මේ ශරීරයේ හිස් කබල මේ වගේ ශරීරයේ එක එක මේ ඇටකටු කොටස් ටික තැන් තැන් වල සීසීකඩ විසිරලා තියෙන අවස්ථාවක් තමයි මේ මතක් කරන්නේ. එතනදී ඇටකටු ටික මේ විදිහට එහෙම විසිරලා තියෙන අවස්ථාවේදී අර බැඳුම් ටික ගැලවිච්ච නිසායි මේ විදිහට විසිරලා තියෙන්නේ. නහර වලින් බැඳිලා තිබිච්ච බැඳුම දැන් මේ වෙනකොට ගැලවිලා. මේ ඇටකටු ටික සීසීකඩ තැන් තැන් වල විසිරලා තියෙන අවස්ථාව. මේ අවස්ථාවේදීත් අනාත්මීය වූ රූපේ යථා ස්වභාවය මනවින් පැහැදිලි කර ගැනීම පිණිස හොඳට මේ අර කලින් කිව්ව ආකාරයටම මේ පිළිබඳව හොඳට නුවණින් විමසීම් කරලා බැලිය යුතු වෙනවා. ඊළඟට මේ කතා කලේ 6 වෙනි සීවතකයේ ඊළඟට 7 වෙනි කාරණාවේදී පැහැදිලි කරනවා. එතනදී පැහැදිලි කරන්නේ මේ ඇටකටු ටික හග්ගෙඩියක ස්වරූපයෙන් යුක්ත සුදු පාටට එහෙම නැතිනම් මේ ඇටකටු ටික බොහොම අර දැන් ලේ ගතිය හොඳටම මැකිලා ගිහිල්ලා මේ ඇටකටු ටික හොඳටම දැන් සුදු වෙලා තියෙනවා. මේ විදිහට ඇටකටු ගොඩක් එකටම තියෙන දැන් මේ ඇටකටු ටික ඇට සැකිල්ල අර තියෙන විදිහට කෑලි ටික පිළිවෙලට එකතු වෙලා තිබුණ විදිහ නෙමෙයි දැන් තියෙන්නේ. එක තැනකට ගොඩ කරලා තියෙනවා ඇටකටු ටිකක් දැන්. ඒ ඇටකටු ටිකේ ඇටකටු රාසියම එකට එකතු වෙලා තියෙනවා. නමුත් අර ශරීරයේ පැවතිච්ච ස්වභාවයට නෙමෙයි දැන් මේ පවතින්නේ. තැන් තැන් වල දාලා තියෙනවා නම් යම්සේ ඒ ටිකත් එහෙමම තියෙනවා. ඒ ගොඩක් මේ කියන්නේ ඇටකටු ගොඩක් විදිහට පේනවා මිසක් එකට රාසි වෙලා දැන් එකට බැඳිලා අර ශරීර හැඩ ලක්ෂණ විදිහට එහෙම නැත්නම් ඇට සැකිල්ලේ අපි ශරීර ස්වභාවයෙන් විදිහට තිබිච්චේ ලක්ෂණය මෙතන අතුරුදහන් වෙලා තියෙනවා. පවතින්නේ ඇටකටු ටිකක් දමලා විසිරුවලා එහෙම නැතිනම් ගොඩ කරලා තියෙන ස්වરૂපයක් තමයි දකින්නට තියෙන්නේ. ඉතින් මේ ශරීරයේ ඇට සැකිල්ල එහෙම නැතිනම් ඇටකටු ටික යම්සේද පවතින්නේ ඒ ඇටකටු ටික ඉක්මවල එහෙම නැත්නම් ඒ තියෙන ස්වභාවයේ ඉක්මවල පවතින්නට මේ කයට හැකියාවක් නැහැ. මේ කය යම් දවසක ඔය ඇටකටු ටික විසිරෙන ස්වરૂපයේ දක්වාම ගමන් කරනවා කියන තැනකින් පෙන්නලා අර කලින් පෙන්නපු කමඨහන් වලදී කිව්ව වගේම මේ පිළිබඳව සමුදේවය පිළිබඳවත් ආජ්‍යත් බහිද්ද පිළිබඳවත් විමසලා හොඳට නුවණින් බැලිය යුතුයි. සත්පුද්ගලය එක් නොවන අනාත්මීය වූ රූපයක්මයි මේ තියෙන්නේ කියන නුවණේ පිහිටා සිටිනකම්. මේ කතා කලේ 7 වෙනි සීවතකය. එතනදී ඒ 7 වෙනි සීවතකෙන් පස්සේ 8 වෙනි කාරණාවේදී පැහැදිලි කරනවා තවද අනිකක් කියමේ පුණචපරම් භික්කවේ කියලා භාගතුන් වහන්සේ තවද අනිකක් කියමේ කියලා පෙන්නලා සොහොනේ දමන ලද අවුරුද්දක් පමණ ඉක්ම ගිය. ඒ කියන්නේ දැන් මේ වෙනකොට මලල සිරුරට අවුරුද්දක් විතර ගිහිල්ලා. ඒ අවුරුද්දක් විතර ඉක්ම ගියපු මේ ශරීරයේ ස්වභාවය දකින්නට ලැබෙන්නේ ඇටකටු ටික විතරමයි. තැන් වලට ගොඩ ගැසුණු, ඒ කියන්නේ එක එක තැන් වලට ගිහිල්ලා ඇටකටු රසක්ම තියෙනවා මිසක් මේ සිරුරක් කියලා දකින්නට පුළුවන්කමක් නැහැ. ඒ සිරුරේ යම් හැඩසටහනක් දකින්නට පුළුවන්කමක් නැහැ. ඇටකටු ටික විසිරිලා තැන් තැන් වල තියෙනවා මේ සිරු මේ ඇටකටු ටික අවුරුද්දක් ඉක්ම ගිය තැන පවතින ස්වභාවය. ඉතින් මේ වගේ ශරීරයක් මේ වගේ කයක් තමයි මම මගේ ආත්මය කියන හැඟීමෙන් තණ්හා දිට්ඨි මාන වශයෙන් ඇසුරු කරලා තිබුණේ. මේ කාමඨහනෙදිත් අර කලින් සඳහන් කළ විදිහටම මේ අවුරුදු 100ක් අවුරුද්දක් ගත වෙච්ච තැන එහෙම නැතිනම් අවුරුද්දක කාලයක් ගත වෙච්ච තැන
මේ යට සැකිල්ල එහෙම නැතිනම් මේ යට කටු ටික පවතින විදිහ පිළිබඳව හොඳට නුවණින් විමසලා බලන්නට ඕන කරනවා. එතනදී ඒ කියන කාරණේ පැහැදිලිව තේරෙන්නට ඇති කියලා මා විශ්වාස කරනවා. ඒ අටවෙනි සීවතකයයි ඒ කතා කළේ. ඊළඟට නවවෙනි කාරණාව හැටියට නවවන සීවතකයේ විදිහට පැහැදිලි කරනවා සොහුනේ දමන ලද කුණු වූ සුණු වූ ඇට සුණු රසක් උම වූ සිරුර යම්සේ දකීද. ඒ කියන්නේ මේ වෙනකොට ඇට කටු ටිකක් දැන් දිරන මට්ටමටපත් වෙලා. ඒ කියන්නේ ඇට කටු වල ස්වභාවයත් දැන් දිරලා පොළොවට පස් වෙන්න මට්ටමටපත් වෙලා. සුණු ඒ කියන්නේ සුණු රසක් ඒ කියන්නේ කුඩු රසක් බවට එහෙම නැතිනම් කෑලි කෑලි වලටපත් වෙලා කුඩු වෙලා දැන් දිරලා කෑලි කෑලි වෙන් වෙලා සමහල්ලාට සමහර කොටස් පස් වෙලා මේ ඇට කටු ටිකක්වත් එකතු කරලා මේ ශරීර හැඩයක් මොන වගේ කයක්ද මේ මොන සතෙකුගේ ඇට කටු ටිකක්ද කියලාවත් හිතා ගන්න බැරි තරමට මේ ඇට කටු ටික පවා දැන් වෙනස්කම් ගණනාවකට ලක් වෙලා කැඩිලා බිඳිලා දිරලා ගිහිල්ලා තියෙන්නේ කියන තැන තමයි මේ නවවෙනි සීවතකයේදී පෙන්වන්නේ. එතකොට මෙතනදී බොහෝ දුරට බොහෝ කොටස් අඩුයි දැන්. ඒ කියන්නේ අර ලාමක එහෙම නැතිනම් හයිය ගතියෙන් අඩු වෙච්ච ඇට කටු ටික ඔක්කොම පොළොවට පස් වෙලා තව දුරටත් ඉතුරු වෙලා තියෙනවා නම් ප්‍රමාණයෙන් ලොකු ඒ වගේම ශක්ති සම්පන්න මට්ටමේ තිබුණ ඇට කටු ටික තමයි ඉතුරු වෙලා තියෙන්නේ. ඒ ටිකත් මේ වෙනකොට කෑලි කෑලි වලට කැඩිලා වෙන් වෙලා ගිහිල්ලා පොඩි 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 සුණු සුණු කෑලි එහෙම නැතිනම් කුඩා 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 කෑලි බවට පත් වෙලා ඒකත් තව ටික කාලෙකින් දිරලා පොළොවට පස් වෙන ස්වභාවයෙන් යුක්තයි. මෙන්න මෙහෙම සිරුරක් මෙන්න මේ වගේ කොටස් ටිකක් තමයි මේ මම මගේ මගේ ආත්මය කියන හැඟීමෙන් තණ්හා දිට්ඨිමාන වශයෙන් ඇසුරු කරගෙන අපි මේ ජීවිතේ ගොඩනගාගෙන අපි ජීවත් වෙනවා කියන තැනකින් කටයුතු කරලා තියෙන කියන එක හොඳට මේ අනාත්මීය වූ රූපය අනාත්මීය වූ රූපයක්මයි කියන එක ප්‍රත්‍යක්ෂ වෙනකන් නුවණට පැහැදිලි වෙනකන් හොත්තට නුවණින් විමසලා බැලීම සිද්ධ කළ යුතු වෙනවා. ඒ විදිහට විමසනකොට විමසන්න සත්පුද්ගලනු අනාත්මීය රූපයක්මයි මෙතන පවතින්නේ කියන නුවණේ පිහිටනකන් මේ විදිහට විමසනකොට අපිට දිට්ටි වශයෙන් තණ්හා දිට්ටිමාන වශයෙන් යම් දිට්ටියක් තිබුණා නම් යම් දැක්මක් තිබුණා නම් ඒ දැක්ම දුරු වෙන විදිහට බැදිය යුතු වෙනවා. ඒ දුරු කර ගැනීම සඳහා මේ කමඨහන උපකාර වෙනවා. ඉතින් මේ විදිහට කාරණා නමයකින් කතා කරලා මේ මලසිරුරක ස්වභාවය කාරණා නමයකින් ඉදිරිපත් කරන නිසා මේ කාරණා නමයේ මේකට එකතු කරලා නව සීවතකය කියලා පැහැදිලි කරනවා දේශනා කරනවා. ඉතින් මේ විදිහට නව සීවතකය සමග අද දවසේ කාය අනුපස්සනාවට සම්බන්ධව අපිට කතා බහ කරන්නට තිබුණ සියලුම කමඨහන් ටික මෙතකින් සමාප්ත වෙනවා. ඉතින් අපි කෙටියෙන් සිහිපත් කරගත්තොත් පළවෙනිම කමඨහන හැටියට ආනාපාන සති කමඨහන අපි කතා කරන්නට යෙදුණා. ඒ වගේම දෙවෙනි කමඨහන හැටියට ඉරියාපතේ කතා කරන්නට යෙදුණා. තුන්වෙනි කමඨහන හැටියට සම්පජඤ්ඤකාරී භව හිම නැතිනම් සති සම්පජඤ්ඤයේ පිළිබඳව කතා කරන්නට යෙදුණා. ඒ වගේම ඊළඟ කාරණාම හැටියට පටික්කුල මනසිකාරය හිම නැතිනම් කුණප කොටස් 32 පිළිබඳව දත්තින් සාකාරයේ පිළිබඳව කතා කළා. ඊළඟ කාරණාව හැටියට ධාතු මනසිකාරය කතා කරන්නට යෙදුණා. එතකොට ඒ කරුණු පහත් මෙතන නව සීවතකයක් ගත්තහම දහම් කරුණු 14ක් තුදුසක් කායානුපස්සනාව පිළිබඳව අපි පැහැදිලි කරගන්නට කතා කරන්නට යෙදුණා. ඉතින් මේ මුළු සමස්ත කායානුපස්සනා කමඨහන් 14ෙදිම ඉදිරිපත් කරන්නට යෙදුනේ මේ ශරීර ස්වභාවය පිළිබඳව. එහෙම නැතිනම් මේ කයේ ස්වභාවය පිළිබඳව. එහෙම නැතිනම් සතර මහා ධාතුවෙන් සකස් වුන රූපයක ස්වභාවය යථාර්ථව පවතින්නේ කොයි විදිහද කියන එක පැහැදිලි කරගන්නට. ඉතින් මේ කයේ යථා ස්වභාවය තේරුම් ගැනීම සඳහා එහෙම නැතිනම් රූපස්කන්ධයේ යථා ස්වභාවය තේරුම් ගැනීම සඳහා එහෙම නැතිනම් තණ්හා දිට්ටි වශයෙන් යම් ආකාරයකින් මේ රූපයට බැසගෙන රූපය නিত্য සුඛ ආත්ම වශයෙන් අපි
යම්මාකාරයකින් මේ රූපෙ පිළිබඳව අපි ඒ රූපෙට නැඹුරු වෙලා කටයුතු කළා නම් අන්න එයින් මිදෙන්නට තමයි එයින් දුරු වීම පිණිස තමයි මේ කායානුපස්සනාවේ කමඨහන් ටික ඉදිරිපත් කළ තියෙන්නේ. එයින් සමත කොටසින් නීවරණ ටික දුරු වෙන්නට විදර්ශනා කොටසින් රූපේ යථාභූත ඥාන දර්ශනය එහෙම නැත්නම් රූපේ පිළිබඳව යථාර්ථය දකින්නට ඒ යථාර්ථය දකින්න විදිය එහෙම නැත්නම් දකින්නකොට පවතින්නේ යථාර්ථය කොයි වගේද කියන එක පැහැදිලි කරමින් තමයි මේ කමඨහන් ටික ඉදිරිපත් කළා තියෙන්නේ. ඉතින් අද දවසේ කායानुපස්සනාවේ කමඨහන් කොටස් ටික සමාප්ත කරනවා. ඉතින් අදට දේශනාව මෙතකින් සමාප්ත වෙනවා. මේ අයට යම් ගැටලුවක් තිබෙනවා නම් කෙටි කාලයක් ලබා දෙන්නට බලාපොරොත්තු වෙනවා. ඒ ගැටලු සඳහා කතා බහ කරන්නට පුළුවන්කම තිබෙනවා. තේරුවන් සරණයි හැමෝම. කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අද දේශනාවේ හරි එහෙම නැත්නම් පෞගිය දේශනාවල හරි තමන්ගේ භාවනාව ගැන හරි දැන් ඉදිරිපත් කරන්න අත උස්සලා මේ ඉදිරිපත් කරලා එතකොට ලකල් මහත්තයා ඒක අන්මියුට් කරයි තමන්. iPhone එක තියෙනවා කවුරුහරි ප්‍රශ්න අන්න ස්වාමිනාංශ තිරුවන් සරණයි තිරුවන් සරණයි ස්වාමිනාංශ මම මේ ජීවිත කාලෙම සමත භාවනාව කරලා ඉඳලා මේ විදර්ශනා භාවනා කරන්න පළවෙනි පාරට පටන් ගත්තේ ඔබ වහන්සේගේ මේ දේශනා මාලාව අහලා ඒ නිසා මම මේ ගැටලුව ඉදිරිපත් කරන්නේ දැන් අපි ආනාපාන සතිය වගේ භාවනා කරනකොට එකම එක අරමුණක් රිපීටඩ්ලි එකම අරමුණක් හිතාගෙන එතෙන්ට ඒ විදිහටනේ අපි භාවනා කරන්න පුරුදු වෙලා තියෙන නමුත් දැන් ගිය සතියේ ධාතු මනසිකාර්යය කියනකොටයි දැන් අද උපවාසයේ ඉදිරිපත් කරපු මේ භාවනාවලදී මේක හරියටම ප්‍රායෝගිකව කරන්නේ දැන් ඔය කියපු කාරණා නිකන් වාක්‍ය වාක්‍ය හැටියට සිතින් හිතනවාද එහෙම නැත්නම් රූප රාමු හැටියට හිතෙන් මවාගෙන එහෙම ඒ දිහා බලාගෙන හිතනවාද ඊට පස්සේ ඒක රිපීට් කර කර නැවත නැවතත් කරනවාද කියලා හරියටම ප්‍රායෝගිකව කරන්නේ කොහොමද කියලා මේ නිවැරදිව අපි තනියෙන් ගෙදර ඉඳලා කරන හින්දා මුල ඉඳලම හරියට කරන්න ඕන හින්දායි ස්වාමීන් වහන්සේ කොහොමද ඒක හරියටම අපි කරන්නේ කියලා අහගන්න මම මේ ප්‍රශ්න ඉදිරිපත් කරන්නේ. ඔව් ප්‍රශ්නෙට පැහැදිලිව මම පිළිතුර දෙන්නම් මහත්තයා. ඒ කියන්නේ ආනාපාන සති භාවනාව මේ අනිත් සියලුම කමඨහන් 14ෙම, ඒ කියන්නේ කමඨහන් 14ෙම ආනාපාන සති භාවනාව වෙන් කරලා කතා කරනවා. ඒකයි මම ආනාපාන සති භාවනාවත් එක්ක ආනාපාන සති සූත්‍ර දේශනා වර්ගන වෙනම කතා කළා. ඔබතුමාට මතකද දැන්නේ ආනාපානය ගැන කරපු දේශනාවේදී. එහෙමයි සර්. ඒ දේශනාවේදී පැහැදිලිවම පෙන්නවා ආනාපානීය කියන එක සතර සතිපට්ඨානෙම වඩන්න පුළුවන් කමඨහනක් කියන එක. ඒ කියන්නේ ඒ තුල සතර සතිපට්ඨානෙම වඩන්න පුළුවන්. නමුත් මෙතනදී කායानुපස්සනාවට අපිට දාලා තියෙනවා ආනාපාන සති භාවනාවේ මූලික කාරණා ටික තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ කියන්නේ කයට සම්බන්ධ සිද්ධිය පිළිබඳවයි. ඒ කියන්නේ කායानुපස්සනාවට අදාළ කාරණාව. එතනදී හැබැයි ආනාපාන සති භාවනාව විශේෂයෙන්ම මතක් කරනවා සිහි මුලා වුණ කෙනෙකුට මේ ආනාපානෙ පණවන්නේවත් නැහැ කියලා. එතනදී ඒ කියන්නේ ආනාපානිය කියනක කරන්නට හොඳට සිහියක් තියෙන්නට ඕන. හොඳ සිහි භවකින් කියන්නේ හොඳට සිහියෙන් පිටන භවකින් තියෙන්නට ඕනේ. එතකොට ආනාපානිය කියන කවටහනය තුළ කොයිම වෙලාවකවත් අපිට විතර්ක කරලා ගන්න කරුණක් නැහැ. වෙන සිද්ධියමයි දකින්න තියෙන්නේ. සිද්ධ වෙන සිදුවීම දකින්න තියෙනවා. අනිත් හැම කමඨහනකම අපිට නුවණින් හොඳට විමසලා විතර්ක කරලම ගත යුතුයි. අනිත් සියලුම කමඨහන් ටිකේදී, ඒ කියන්නේ මේ ඉතුරු කායानुපස්සනාව ඉතුරු සියලුම කමඨහන් වල හොඳට නුවණින් විමසලා හොඳට ඒක විතර්කණය කරලා ගත යුතුයි. ඒකේ අදහස හොඳට නුවණට වැටහෙන විදිහට විතර්ක කර යුතු වෙනවා. හැබැයි ඒකෙදි ප්‍රායෝගිකව කරනකොට අපි දැන් S2 පියාගෙන ඉඳගෙන S2 පියාගෙන අපි භාවනා කරන ඉරියව්වේ ඉන්නකොට සක්මන් භාවනාව හෝ හිටගෙන ඉන්න ඉරියව්ව හෝ අනිත්තර අපි කතා කරපෝ සති සම්පජඤ්ඤයෙන් කටයුතු කරන්නේ කොයි විදිහෙද කියන කාරණාවන් පිළිබඳව
ක්‍රියාත්මක වෙන්න බෑනේ. ඒ ඒ ඉරියව් පවතින වෙලාවෙදී ඒක කළ යුතු වෙනවා. ඒක මෙනෙහි කිරීමක්ම තමයි. නුවණින් විමසලා බැලීමක්ම තමයි. හැබැයි ඒ ක්‍රියාවට අනුව හොඳට නුවණින් විමසලා බලන්නට ඕනකම තියෙනවා. ඉතින් අද මේ කතා කරපු නවසීවතකයත් අපිට මේ සිද්ධි ටික හිතින් මවාගෙන හිතින් හොඳට ඒ මවාගත්ත සිද්ධිය පිළිබඳව හොඳට විමසලා විමසලා විතර්කණය කර කර ඒ පිළිබඳව නුවණ උපදව ගන්නත් පුළුවන්. එහෙම නැතිනම් මේ කාරණාව කරන්න ප්‍රායෝගිකව කරන්නට අද වර්තමානයේ පරිසරය අපිට ගොඩාක් අඩුයි. නමුත් අපිට පුළුවන්කමක් තියෙනවා නම් හැබෑවටම අමුසොහනක් එහෙම නැතිනම් මැරිච්ච අවස්ථාවක එක මිනිස්සෙකුගේ නම් අද නීත්‍යානුකූල ප්‍රශ්නයක් තියෙයි. අපිට සතෙකුගේ වෙන්න පුළුවන්. එහෙම මැරිච්ච අවස්ථාවේ තිබිච්ච සිදුවීම් අපිට හොඳට නිමිති වශයෙන් අරගන්න පුළුවන්. ඒ අපි හිතමුකෝ ගෙදර ඇති කරපු බල්ලෙක් මැරිලා හරි එහෙම නැතිනම් කොහේ හරි වෙන සතෙක් මැරිලා ඉඳලා ඒ සතාර විදියට ඉදිමිලා ඉන්නවා දැකපු අවස්ථාවල් තියෙනවා. නිල් වෙලා ඒ ඕජාව ගලලා යන අවස්ථාවල් දැකපු අවස්ථාවල් තියෙනවා. සත්තු කඩාගෙන කන අවස්ථාවල් දකින්න එහෙම නැතිනම් ඇටකටු ටික විතරක් අර නහර ටිකත් එක්ක ඔහේ ලේ ගෑවිච්ච තැන්වල ඒ තීපිච්ච විදිහට ඒ තියෙන විදිහ දකින්න ඒ විදිහට දැකපු නිමිති අපිට හොඳට මතක් කරගන්න පුළුවන් නම් ඒ නිමිත්ත තුල අපිට හොඳට නුවණ මෙහෙව ගන්න පුළුවන්. එහෙම නැතිනම් මේ කියනකොට අපිට හිතින් මවා ගන්න පුළුවන් රූප ස්වභාවයේ මේ විදිහේ කරුණු ටික. ඒක ඒ මවාගත් එහෙම නැතිනම් හිතින් සිහි කරගත්ත අරමුණ හුත්තට නුවණින් විමසලා බලන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් මේකත් ඇත්තටම ප්‍රායෝගිකව කළ යුතු කරන්න පුළුවන් කමටහන් ටිකක්. නමුත් මේ නවසීවතකයේ විශේෂයෙන් අද වර්තමාන නීතිමය ප්‍රශ්නයක් මත මේ ටික කරන්න මම හිතන්නේ අවස්ථාව සැලසෙනවා බොහොම අඩුයි. නීත්‍යානුකූල කාරණාවක් තියෙන මොකද එහෙම මිනිස්සෙගේ මලසිරුරක් මේ උඩ තියන්නේ නැහැ. ඒක ඒ විදිහට බලන්න අවස්ථාවක් තියෙන හරි අඩුයි. නමුත් නීත්‍යානුකූලව ඒකට අවසරය ලබා ගන්න පුළුවන් අවස්ථාවල් තියෙනවා. මොකද අපි මේක බැලුවා මොකද මිහිදුවාරන්නේ අපේ මූලස්ථානයේ මිහිදුවාරන්නේ අපි ගොඩක් කලින් එක ඒ උපාසක මහත්තයෙක් අවසරේම දීලා මේ මේ නවසීවතකයේ බලන්නට පුළුවන් වෙන විදිහට අවසරේ ලිඛිතව දීලා ඒ නීත්‍ය අනුකූලව අවසරේ ලබාගෙන වීදුරු පෙට්ටියකට කියන්නේ බිම පෙට්ටියක් ගැන බිබිව හදලා ටැංකියක් වගේ ඒක උඩින් වීදුරු වීදුරුවක් දාලා අපිට බලන්න පුළුවන් වෙන විදිහට අවස්ථාව සලසලා දුන්න නිසා අපිට මේ කියන කාරණා ටික කතා කරන්න පුළුවන්. හැබැයි ඒකේදී අර තිබුණ නැති කාරණේ තමයි අර හැටකටු ටික විසිරලා ගිය අවස්ථාවල් එහෙම නැතිනම් අර සත්තු කාපු අවස්ථාවල් දකින්න නැහැ. මොකද අර කොටු කරලා තිබුණ නිසා. නමුත් ඒ වගේ ඒ අර ඉදිමෙච්ච ස්වභාවය, නිල් වෙච්ච ස්වභාවය, ඊට පස්සේ ඕජාව ගලන ස්වභාවය, මස් ටික දිය වෙලා ගිහිල්ලා, හමයි, නහර ටිකයි, හැටකටු ටිකයි ඉතුරු වෙච්ච අවස්ථාවල්, ඊට පස්සේ හමත් වේලිලා, සමත් දිරලා දිරලා ගිහිල්ලා හැටකටු ටික විතරක් ඉතුරු වෙච්ච අවස්ථාවල් අපිට ඒ දකින්න අවස්ථාවල් ලැබිලා තිබුණා. ඉතින් ඒව බලන්න පුළුවන්කම තියෙනවා නම් හරීම ප්‍රායෝගික කමටහන් ටිකක් තමයි මේ කතා කරන්නේ. ඉතින් අර අපිට දැන් අද වර්තමානියෝක පිළිබඳව නුවණින් හොඳට විමසලා ඒ නිමිති ටික හදාගෙන ඒ පිළිබඳව හොඳට සත්පුද්ගල ආත්මභාවයේ ගෙවිල යනකම් එහෙම නැතිනම් තණ්හා දිට්ඨි මාන වශයෙන් අපේ හිතේ පවතින කෙලෙස් ටික ගෙවිල යනකම් මේ කමටහන වඩන්න බැරි කමක් නැහැ. ඔබතුමාට මම කියනවා ඉතාම පැහැදිලි බොහොම පිං ස්වාමීන් වහන්සේ. එතකොට අපි දිග වෙලාවක් කරනකොට මේක වරින් වර නැවත නැවතත් එකම දේ එහෙම හිතනවාද? නෑ, මේකදී කරන්න ඕනේ මහත්තයා මම අර ඒ කියන්නේ සමත කමටහනයි විදර්ශනා කමටහනයි කියන කාරණා දෙකේදීම පෙන්නනවා. ඒ කියන්නේ සමත කමටහන තමන්ට ඒ කියන්නේ හිත විසිරලා නීවරණ වැඩි වෙනවා නම් අනිවාර්යෙන් සමත කමඨහනකට නැඹුරු වෙලා සමත කමඨහන මෙනෙහි කරන කාරණාව කළ යුතුයි. ඊට පස්සේ මේ පිළිබඳව නුවණින් හොඳට විමසන කාරණාව, ඒ කියන්නේ ආධ්‍යාත්මික බාහිර වශයෙන් මේවා හැදුනේ කොහොමද, පවතින්නේ කොහොමද, මේවා වෙනස් වෙලා මේ විනාශ වෙලා යන්නේ කොහොමද, මේ කියන්නේ සමුදේවය පිළිබඳව බලන කාරණා ටික ඊට පස්සේ කළ යුතුයි. එහෙම කරනකොට හිත ආයෙත් විසිරලා නීවරණ වලට යනවා නම් ආපහු සමත කමඨහනක් කරලා නීවරණ ටික දුරු කරගන්නට ඕනේ. එහෙම සමතය සහ විදර්ශනා දෙක මාරුවෙන් මාරුවට කරන්න වෙනවා. මේ කමඨහන තුළ කෙලෙස් එහෙම නැතිනම් නීවරණ සක්‍රිය වෙනවා නම් බොහොම පින්තරුවන් සනේ සවනස මට හොඳට තේරුණා ඒ කරන්න ඕන විදිය. හොඳයි, එහෙමනම් මම ආරාධනා කරනවා Galaxy J3 තමන්ට ප්‍රශ්නේ තියෙනවා නම් අහන්න කියලා. අවසරයි ස්වාමීන් වහන්ස, ඉතාම කෙටි ප්‍රශ්නයක්. දස අසුබේ කියන්නේ මේ නවසීවතකේටද කියලා දැනගන්න ඕනේ. මොකද මේ වෙන
ධර්ම දේශනාවකදී මම ඔය කොටස් 10කින් එක ඇහුවා. ඒකෙදි දේශනා කරේ දසසුභය කියලයි. නෑ මෙතනදී නවසීවතකයේ කියන කාරණාවයි දසසුභය කියන කාරණාවයි දෙපැත්තකට වෙන් කරන්න පුළුවන්. එතන අපි දසසුභය පිළිබඳ වෙනමම කාරණාවකින් පැහැදිලි කරලා ඔබතුමියට මම විස්තර කරලා දෙන්නම්. ඒ කියන්නේ අසුභ සංඥාව කොයි විදිහටද වඩන්න ඕනි කියන කාරණාව මේ කොයි විදිහට වෙන්න ඕනි කියන එක අපි වැඩසටහනකදී මේ අතරෙදිම කතා කරලා ඉදිරිපත් කරන්න. මොකද ඒක වෙනමම පෙන්වන්න ඕන කාරණයක්. එහෙමයි හන්දු. බොහොම පිං. හොඳයි තේරුම් ගත්තා. හොඳයි තව කාටවත් තියෙනවද ප්‍රශ්නයක් අහන්න? ප්‍රශ්නයක් තියෙනවා නම් අත උසලා ඉදිරිපත් කරන්න. भावना चरित नाथन कारण महत्व नमूत वर्तमान अभीट इक प्रायोगिक विसीरच पिरी कथाकरादी कमटहन हेम ओट गेलपेन विधि कमटहन करपत्कर नमूते कमटहन करकोट इन प्रायोगिक अपहसुतावली गेलपिन नीनक चरित अंदुरगा पुलहंकमक तमंट तमंगी चरित समहल अंदुरगा पुलहंकमक इक पारट इतने सा चरित नाना कमटह नाना राग चरित असुभे वडाने के पेनोनेटर कुनपुट तस्ती स्वभाव पील पटिकल मनसिकारे वडन इवगे तो देश चरित मैत्री वडन इवगे चरित नाना कमटहांगदरी पत्कल तीन स्वभाव अक्तन हे बै मे कियन कमटहां टीके अट प्रधान इलाके विदर्शना संधान पाविचिकराने मे ओनेम कमटहन के विदर्शना कुटस भावताक विदर्शना वेदि अभी तो हदट मे पिल विमसल बलन कारण सा ओनेम चरितेकट मेकन विदर्शना कुटस बेतर नबुरुलाटयतुकान පුළුවන්කමතියෙනවා නමු සමත කමඨහනකදී ඒ චරිත නානත්ය යන අපිටේ සමත කමඨහන තෝරා ගැනීම කරන්නට වෙනවා. ඉතින් ඒ නිසා ඒක යර සාකච්ඡා භාවනා කරන දැන් මේ ප්‍රායෝගිකව කරනකොට එන ගැටලු ටිකත් එක්ක අපි ඒ අයට මතක් කරනවා. ඇත්තටම මේක විවෘතව කතා කරන්න කියලා නිරන්තරයෙන් අපි මතක් කරන්නේ නිසායි. එතකොට අපි ඒ අයට මේ කමඨහනේ දෝෂ තියෙනවා නම් කමඨහනේ දෝෂ නිවැරදි කරලා දෙනවා. ඒත් ඒ කෙනාට ඒක කරනකොට ඒ කෙනාට තවත් ඒකේ දෝෂ දැනෙනවා නම් ඒ කියන්නේ වෙන වෙන අර්ථයන් වැටහෙනවා නම් චරිතය වෙනස් වෙලා නම් එහෙනම් අපි මේ කමඨහන මාරු කරලා වෙනත් ගැලපෙන කමඨහනකට මාරු කරන්නට සිද්ධ වෙනවා. ඉතින් ඇත්තටම අර ගුරු ඇසුරක ළඟ සමීපයේ ඉඳගෙන මේ කටයුතු ටික කරනවා නම් ඒ චරිත ගැන හොය හොය බල බලම ඉක්මනින් ඉක්මනින් ඒ කමඨහන මාරු කරන්නට පුළුවන්කම තියෙනවා. නමුත් ඇත්තටම මේක මේ ප්‍රායෝගිකව තියෙන ගැටලුවක්. විවිධ තැන්වල විවිධ ප්‍රදේශවල පිරිස කටයුතු කරන්නේ. ඉතින් එතකොට එන ගැටලු ඉදිරිපත් කරන්න කියලා අපි මතක් කරන්නේ යන්නේ වෙනස සකස් කරලා දෙන්නට තමයි. ගියවතුමා හොඳයි ඇත්තට මේ අහපු ප්‍රශ්නේ හරි වටිනවා. ඇත්තට මේ චරිත නානත් යන කමඨහන් වෙනස් වෙනවා. නමුත් මේ චරිතර මේ කමඨහන හරියන්නේ නෑමයි කියලා අපිට කියන්න අපි දන්නේ නෑ චරිත කොයි වගේද කියන්න. ඒ නිසා සමහර ලාට එයා කරපු ක්‍රමයේ වැරදිලා නිසා වෙන්න පුළුවන්. ඒ නිසා අපි පළවෙනියටම උත්සාහවත් වෙන්නේ ක්‍රමයේ කමඨහනට ගැළපෙන විදිහට නිවැරදි කමඨහන නිවැරදි විදිහටම ක්‍රියාත්මක කරන විදිහට උපදෙස් දීලා ඊට පස්සේ බලනවා ටික කාලයක් ඇතුළත ඒ කෙනාගේ ස්වභාවය කොහොමද කියලා. ඊට පස්සේ ඒක ගැලපෙන්නේ නැහැ කියලා අපිට තීරණය වුණොත් අපි ඒ කමටහන මාරු කරලා වෙනස් කමටහනක් කරන්න කියලා පැහැදිලි කරනවා. හොඳයි තව කාට හරි ප්‍රශ්නයක් තියෙනවද?
ස්වාමිනාංශ ප්‍රශ්න ඉවරයි වගේ ඔව් එහෙමනම් අපි හමාර කරමු එහෙමයි ස්වාමිනාංශේ අවසරයි දැන්ට ස්වාමිනාංශට හමාර කරන්න යොමෙන් ඉස්සෙල්ලා මම මල්ලිකා මාත්මියට ආරාධනය කරනවා පින් අනුමෝදනාව කරන්න අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස අද දින අප කෙරේ අනුකම්පාවෙන් අපගේ ධර්ම ඥානය වැඩි කිරීමේ සුත අනුග්‍රහයක් ලෙස සතිපට්ඨාන සූත්‍රය අලලා ඔබ වහන්සේ කරගෙන යන මේ දේශනා මාලාව අතිශය මහා උපකාරී වෙනවා ඒ සඳහා සියලු දෙනා වෙනුවෙන් ඔබ වහන්සේගේ පාද නමස්කාර කර පුණ්‍ය අනුමෝදනා කරමු වටිනා කාලය වැය කරමින් ගැඹුරු දහම් කරුණු අපට තේරුම් ගත හැකි පරිදි පහදා දෙන ඔබ වහන්සේට අපගේ ප්‍රණාමය පුද කරමු බෝහන්සේ මේ කරගෙන යන ශාසන සේවය චිරාත් කාලයක් කරගෙන යෑමට ශක්තිය ධෛර්යය නිරෝගී බව ලැබේවා ඔබ වහන්සේ පතනා බෝධියකින් වහවහා නිර්වාණ සුවය ලැබීමට මේ කුසලයට හේතු වේවා ඒ වගේම ඔබ වහන්සේ මෙලොවට දායාද කොට ශාසනයට පූජා කළ ආදරණීය දෙමව්පියන්ට චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා උභවහන්සේගේ ගුරුවන් ගුරු ස්වාමීන් වහන්සේලාට නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබේවා මේ දේශනා මාලාව සංවිධානය කරන සංවිධායක කමිටුවටත් මේට සම්බන්ධ වන අප හැම සැමටත් සසර වසනාතුරු කලන මිතුරු ඇසුර පමණක් ලැබේවා චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා ඉත සිතින් පතමු සාදු 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 සම්මාන සිත නමස්කාර සාදු 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 कुशल शक्ति सिलोम दिव्यांटी अनुमोदन करमु दिव्यांगे पिंग ए अनुमोदन दिव्यांगे दिवेशर संपत् वर्धनी करगन दिव्यांद प्रार्थना करन बोधिय किंगनसेत्वा इसे पिंग अनुमोदन दिव्यांग मे पिंग हेम दिनाट आशीर्वाद करवा साधु पिंग अनुमोदन करोम संग पीतृलाट उप हेम दिन नमी मे परगव अन्नटे दुन परंपरागत संसार गत मेघियाओ सिलुतींट इवगेम मेवन वीट रटवासी लोकवासी विशाल पिरीसा मे वर्तमान पवतीन व्यसने सह मे परल अनुमोदेवरेकुशल शक्ति बले අපට ධම්මගේ යන්නට නිරන්තරයෙන් අවවාද අනුශාසනා ලබා දෙන ඒ මඟට යොමු කරවන ගෞරවනීය නම කියනට අවසරයි මාං කඩල සුදස්සන ස්වාමීන් වහන්සේ මේ වෙලාවේ සත්පුරුෂකමින් යුතුවම සිහිපත් කරනවා ඒ වගේම නන්දරත්න ස්වාමීන් වහන්සේ සුදස්ස ස්වාමීන් වහන්සේ ඒ වගේම කුමාරකසම් ස්වාමීන් වහන්සේ ඇතුළු සදා පූජනීය මහා සංඝරත්නයටත් අපි මේ වෙලාවේ ආශිර්වාද කරනවා එවගේම මේ වැඩසටහන පවත්වාගෙන යෑම සඳහා අද දවසේදී සම්බන්ධ වෙන්නට නොහැකි වුණත් මේ වැඩසටහනේ මූලික කටයුතුවේ සම්බන්ධීකරණ කටයුතු ආදී සියල්ල සිදු කරමින් මේ ප්‍රසන්න මහත්මයාත් එවගේම මේ තාක්ෂණික වශයෙන් මේ කටයුතු කරන්නට හේතුන ලකල් මහත්මයා එවගේම ප්‍රේමලාල් මහත්මයා ඇතුළු මේ පින් වැඩසටහනට සම්බන්ධ වන මේ සියලුම දෙනාට ලෝකවාසී රටවාසී ලෝකවාසී හැම දෙනාටම කාය චිත්ත පීඩාවකින් තොර නිදුක් නිරෝගී භාවය දිගාසිරි සම්පත්ති ලබන්නට ලැබුවා වූ මේ මනුස්ස ජීවිතයේ තුල හැම දිනාගම ජීවිතයේ යථාර්ථය අවබෝධ කරගෙන උතුම් නිවනින් සැනසෙන්නට මේ සිද්ධ කළ පුණ්‍ය ධර්ම උතුම් පාරමිතා ධර්මයක් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි හැම දිනාටම තෙරුවන් සරණින් සියලු යහපත අභිවෘද්ධිය වාසනාව නිදුක් නිරෝගී භාවය සැලසේවා කියලා අපි ආශිර්වාද කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.